Thank you.
ගැන පොඩ්ඩක් කිව්වොත් කොයි කාලෙද පටන් ගත්තේ? ඔව් මේක පටන් ගත්තේ බංගලෝර එක පටන් ගත්තේ 2006 විතර දැන් අවුරුදු 14ක් වෙනවා. රූම් සටල් හොටෙල් එක පටන් ගත්තේ අපි දැනට අවුරුදු 5කට ඉස්සෙල්ලා. බංගලෝර එක තමයි ඉස්සෙල්ලාම අපි පටන් අරගෙන ඒක මෙදී ඉන්න පුළුවන් කැපැසිටි එක 12 දිනකට ඉන්න පුළුවන්. ෆැමිලි රූම්ස් තුනක් තියෙනවා. ඒ ෆැමිලි රූම්ස් තුනේ එක රූම් එක හතර දෙනා ගන්න ඉන්න පුළුවන්. කෙයාට එක කෙනෙක් ඉන්නවා, කුක් කෙනෙක් ඉන්නවා. බාබිකියු ෆැසිලිටීස් තියෙනවා. ඊට වැඩි කට්ටිය ආවොත් එහෙම හැබැයි ඒ 12 දෙනාට අපේ ෆික්ස් රේට් එකක් තියෙනවා. කුකින් චාර්ජ් එකක් මුකුත් නැහැ. ඊට වැඩි කට්ටිය ආවොත් එහෙම හොටෙල් එකත් ළඟ ඉන්නේ. හොටෙල් එකේ කට්ටිය රූම් මොන්ලි බේසිස් දාලා ඉරේන ස්පෙෂල් රේට් එකක් දාලා තියෙනවා. ඉන්න ලොකු ගෲප් එකක් වගේ ආවොත් ඔක්කොම දෙපෙණේ දෙකේම ඇකමඩේට් කරන්න පුළුවන් 35ක් 40ක් වගේ ඇකමඩේට් කරන්න පුළුවන්. හොටෙල් එකේ ටෝටල් සම්පූර්ණ කට්ටියකට ඉන්න පුළුවන් 20 ඉඳලා 25ක් වෙනකල් ඉන්න පුළුවන් පොඩි ඒගොල්ලන්. එඩර්ස්ලා 21කට ඉන්න පුළුවන් පොඩි ඒගොල්ලන් 25කට වගේ ඉන්න පුළුවන්. ඒකේ අපි වෙනම කන්සෙප්ට් එකක්. ඒකේ තියෙන්නේ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් හාෆ් බෝඩ් ෆුල් බෝඩ් සාමාන්‍ය හොටෙල් කන්සෙප්ට් එකක් තමයි තියෙන්නේ. ඒක රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒ කැපැසිටි කරන 25කට ඉන්න පුළුවන්. ලොකු මෙනු එකක් තියෙනවා. ඒක වෙස්ටර්න්, චයිනීස්, ශ්‍රී ලංකන් කොහොමත් තියෙනවා. ඒකේ සම්පූර්ණම අයිටම්ස් තියෙනවා කොහොමත් 70ක් කරලා තියෙනවා. ඉතින් හොඳ ලොකු මෙනු එකක් තියෙනවා. ගොඩක් වෙලාවට සෙට් මෙනුස් තමයි යන්නේ රෙස්ටුරන්ට් එකේ. මොකද හේතුව ඇවිල්ලා රූම්ස් සමහර වෙලාවට අටම බුක් වුණාට එක එක වෙලාවල් වලට තමයි මේ මීල්ස් ගන්න. ඒකට බුෆේ එක දාපුවාම බුෆේ කවි පටන් ගන්නේ 7 ඉඳන් 10 වෙනකල් නම් තේරුමක් නැහැ නිකන් රත් වෙවි තියෙනවා. ඒක සෙට් මෙනු එකක් වුණාට කිසිම ගැටලුවක් නැහැ. හැම එක්කෙනෙකුටම ඒ කියන්නේ ඇති වෙන්න කෑම හැම තිස්සෙම අපි සපයන රෙස්ටුරන්ට් එකේ. තව ඉතින් ගොඩක් වෙලාවට අපි සෙට් මෙනු එක කියපුවාම මෙතන තියෙන වෙනස තමයි අපි ළඟ සෙට් මෙනුස් තියෙනවා. නමුත් අපි අහනවා ගොඩක් වෙලාවට මොනවද ඩිනේකට හරි ලන්ච් එකට හරි ගන්න කැමති කියලා. ඉතින් එතකොට ඒකට අනුව තමයි අපි ඒ බජට් එක ඇතුළ අපි මේ මෙනු එක මේ කස්ටමර් එක කතා කරලා තමයි අපි ඩිසයින් කරන්නේ. මෙනු එක ඩිසයින් කරන්නේ. ඉතින් එවලදී ගොඩාක් වෙලාවට මේ කස්ටමර් හරි කැමති. මොකද අපි දන්නේ ඒගොල්ලන් මෙතෙන් අපි ගිහමුකෝ හාෆ් බෝඩ් ඒගොල්ලන් එන්නේ රැට එන්නේ දවල්ට ෆ්‍රයිඩ් රයිස් මොන හරි කාලා තින අපි දන්නේ සමහර අපි ළඟ තියෙන්නේ එකම සෙට් මෙනු එක. ඉතින් අපි අහලා කළ හැමදේම ඒ අනුව මූලිකම අරමුණ ඇවිල්ලා තියෙන්නේ කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක කොහොම හරි මෙතෙන්ට අපි ආවට පස්සේ මෙතනින් යන කලම බොහොම සුහදශීලීව සහයෝගයෙන් අපි බලා ගන්නවා හැම කස්ටමර් කෙනෙක්. ඔව්. ඒක තමයි අපේ තියෙන අනිත් තැන් වලට වැඩි වෙනස ඒකයි. අපිට කිව්වොත් 22ක් මේ මුළු ඉඩම ලෑන්ඩ් එක කොච්චරක් විතර ප්‍රමාණයක් තියෙනවද? ලෑන්ඩ් එක අක්‍රිකාම. අක්‍රිකාම. හොටෙල් එකට අමතරව වගා කිරීම කටයුතු එහෙම මොන හරි කරලා තියෙනවද? වගා කිරීම කටයුතු කළා අපි. දැනටත් ඒක කොටසක් අපි කරගෙන යනවා. මේ 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 කාලේ ඇවිල්ලා පායන කාලේ නිසා අපි පොඩ්ඩක් නතර කරලා තිනවා. නැත්තම් ගොඩක් වෙලාවට ලීක්ස් වගේ දේවල් සලාද කොළ වගේ දේවල් අපි අපි මෙහෙම තමයි ගන්නෙ. වත්තෙම තමයි අපි බදා කරලා ගන්නෙ. ගොඩක් වෙලාවට මාස ගණන් සමහර මාස 8 10 අපි ඒව පිටින් ගන්නෙ. සමහරක් වෙලාවට පොඩි ප්‍රමාණවල එහෙම කැරට් එහෙම අපි බදා කරනවා. ඒව හැම වත්තෙම තමයි ගන්නෙ. මෙතන මේ ලොකුම අර ආකර්ෂණයකට තියෙන්නේ මං හිතන්නේ මේ අපිට පේන්න තියෙන මේ view එක. ඒ කියන්නේ කිව්වොත් අවුරුද්දේ කොයි කාලේ වගේද ආවොත් හොඳටම ලස්සනටම බලා ගන්න පුළුවන් මීදුම තියෙන්නේ කොයි කාලේද එහෙම බලා එහෙම විස්තරයක් කිව්වොත් අවුරුද්දේ ජූලි මාසේ අගෝස්තු මාසේ තමයි මේ හැරියට පායන කාලයක් තියෙන්නේ. පායන කාලයක් කිව්වට මේ රස්නෙන් දාඩිය දාලා එහෙම කිසිම එකක් නැහැ. බොහොම සෞම්‍ය දේශගුණයක් තියෙනවා. මීදුම සමහරක් වෙලාවට මේ මාස දෙක ඇතුළත සරින් සරේ එන්න පුළුවන්. හොඳම කාලේ තමයි හොඳම කාල පරිච්ඡේදය තමයි මේ මාස දෙක ඇරෙන්න අනිත් හැම මාසෙම මීදුම මේ අපිට මේ ඉඩ මේ කෙරවලකින් අපේ ගලාගෙන යන මේ ඇලක් තියෙනවා. ඒ සද්දේ
ඒවා ඒ විදිහටම තියෙනවා අනිත් හැම මාසෙකම. ඒ කියන්නේ ජූලි, අගෝස්තු ඇරෙන්න. හොටෙල් එකට ළඟ තියෙන තව එන ටුවරිස් කෙනෙක්ට හරි ලෝකල් විසිටර් කෙනෙක්ට හරි යන්න පුළුවන් ළඟපාත තියෙන මොනවාද තියෙන යන්න පුළුවන් මේ හපුතලේට ආපුවාම කිට්ටුව තියෙන ගොඩක් ප්ලේසස් තියෙනවා. ඇඩිෂන් එක ළඟයි. මෙතන ඉඳලා විනාඩි 20ක් වගේ තමයි. ලිප්ටන් සීට් කියලා තියෙන view point එකක්. ඒක ලංකාවේ තියෙන ප්‍රධානම තැන සන්රයිස් එක බලන්න පුළුවන්. ලිප්ටන් සීට් කියන්නේ ඇත්තම කියනනම් අර ලිප්ටන් කියන්නේ එයාගේ ලිප්ටන් කියන්නේ plant කෙනෙක්. එයාගේ අක්කරේ දවස්වල 5000 ගණන් තිබ්බා කියනවා. එයා ඒ වැඩිම ඒරියා එකක් බලන්න පුළුවන් එක පොයින්ට් එකක් තියෙනවා. ඒ පොයින්ට් එක තමයි ඔය ලිප්ටන් සීට් කියලා තියෙන්නේ. එතන එයාගේ ස්ටැචු එකක් හදලා එතන එයාට අර මේ මතක් කෙන්නේ එක එතන හදලා තියෙනවා. එතනට විනාඩි 45ක වගේ ගමනක් තියෙන්නේ. ලංකාවේ මුසම ගියැල්ල තියෙනවා. ඒක තමයි බඹරකන්ද වෝටර්ෆෝල් එක කියලා කියන්නේ. එතනට තියෙනවා කිලෝමීටර් 13ක් තියෙනවා. මෙතන ඉඳලා යන්න පුළුවන් එතනට පැය භාගයක වගේ දුරක් තියෙනවා. එතන මොකද කළු පහනින් හැරිලා පොඩ්ඩක් පටු පාරට යන්න ඉන්නේ. පාරවල් මේවා ලිප්ටන් සීට් එක වුණත් බඹරකන්ද වෝටර්ෆෝල් එක වුණත් ඒ ළඟටම යන්න පුළුවන්. ඒ ළඟටම යන්න පුළුවන්. වාහන දෙකක් සමහර තැන්වල මාරු කරගන්න පොඩි අමාරුවක් තියෙනවා. එතකොට ඒ දෙන්න අවබෝධයෙන් මාරු වෙලා යන්න පුළුවන්. මේ ඊළඟට තියෙනවා දියලුම වෝටර්ෆෝල් එක. මෙතන ඉඳලා තියෙනවා කිලෝමීටර් 29ක් තියෙනවා. ඒකට මෙතන ඉඳලා පැයක වගේ කාලයක් යනවා. පාරයින තියෙන්නේ. ඊට මෙහෙන් පොඩ්ඩක් හැරිලා යන්න පුළුවන්. දැන් තියෙනවා ලස්සන තැනක් වතුර එන තැනක් තියෙනවා. දියලුම වෝටර්ෆෝල් එක. ඒක කියන්නේ අප දියලුම කියලා. එතනට ගහලා තියෙනවා අපි ගල්ලවයි පාර ටික දුරක් යනකොට අපිට පේනවා වංගත පැත්තේ උඩ දියලුම කියලා තියෙනවා. එතනින් වාහනේ පොඩ්ඩක් දුරට ගිහිල්ලා එතනදලා පයින් යන තමයි තියෙන්නේ උඩ දියලුම කියලා තැනට. ඒකත් හරි ලස්සන තැනක්. එතන ගොඩක් වෙලාවට ගියාම නාන්න පුළුවන්. අපි තව එකක් කරනවා බඹරකන්ද වෝටර්ෆෝල් එකේ ඉඳලා එතන ඉඳලා සෆාරි එකක් කරනවා. සෆාරි එකක් කියන්නේ view point එකක් තියෙනවා බඹරකන්දේ උඩට. ඒකට අපේ සාමාන්‍ය මේ වාහන වලින් යන්න බෑ. ඒකට යනවා ජීප් එකක් අවශ්‍යයි. ඉතින් අපි ළඟ ඒ පහසුකම් තියෙනවා. අපි පහසුකම් සපයන අවශ්‍ය සියලුම විස්තර අපි සපයනවා. එතෙන්ට යන්න පුළුවන්. එතෙන්ට ලොකු මිලක් නෑ එතෙන්ට යන්න. පැය දෙකමාරක තුනක වගේ කාලයක් තියෙනවා. එතනින් ගියාම 8:00 බඹරකන්ද උඩ ඉඳලා තව සෆාරි එකක් තියෙන ඔය හරහා කෝටන් ප්ලේන්ස් වල. ඉතින් ඒකත් අපි කරනවා. ඒකට අපේ වෙනම තියෙනවා කරන කණ්ඩායම් ඉන්නවා. ඒ කණ්ඩායම්ගේ උදව්වත් එක්ක තමයි කරන්නේ. ඉතින් අපිට කලින් ඒ වගේ විස්තර අහලා බුකින් එකක් දාන්න ඕන. ආපහු හැටි යන්න බෑ. මොකද සෙන්සුරල් සික්වාද සෙන්සුරල්ද වගේ ගොඩක් තියෙනවා. ඒක තියෙනවා ඒ වගේ දෙයක් යන්න. මේ 8:00 තියෙනවා තව මේ හරියට තියෙනවා. දැන් අපේ තැන ගත්තොත් දැන් විශේෂත්වයක් තියෙනවා. තව එක දෙයක් කියන්න ඕන. මෙතන කුරුල්ල జాති ගැන. මොකද මම ඇඩිෂන් එක කිව්වා. ඇඩිෂන් එකේ එතන තියෙනවා මේ තංගමලේ සෙන්චුරියන් කියලා. ඒතකොට එතන ඉඳලායි තව මෙතන පල්ලෙහා තියෙනවා ආයුර්වේද මේ ලොකු අක්කර ගානක් තියෙන ඉඩමක් තියෙනවා. ඒකේ විශේෂ පැලෑටි වර්ග මොකක් රටටම සපයන්නේ එතනින් තමයි. එතකොට ඒකේ පැලෑටි වලට එතන මේ හරිය කොහොමත් කැවසෙනවා අවුරුදු පුරා කැවසෙනවා කොහොමත් 200කට අධික ගානක් කුරුල්ල වර්ග මේ සැරිසරනවා. ඉතින් මේ දෙක අතරින් තමයි ගොඩක් කුරුල්ල මේ ගමන් කරන්නේ. ඉතින් මෙතන ගොඩක් උදේ පාන්දර නැගිට්ටොත් එහෙම සාමාන්‍ය අඩුම ගානේ මට හෙනවා උදේ පාන්දර ඉර පායන පටන් ගත්තාම උදේට විතරක් හම් එක එක සද්ද එන කුරුල්ල 25ක 30ක වගේ මට නිකන් සාමාන්‍ය එදින්න ඇහෙනවා ඒ සද්ද. සමහරක් වෙලාවට ඒ සද්ද එක කාලයක් තියෙන එක කාලයකට නෑ. ඒ කියන්නේ සංචාරක කුරුල්ල වගේ ඒ වගේ තියෙනවා. ඉතින් 8:00 තව තියෙනවා බලන්න ගොඩක් ලාට තියෙනවා මෙතනින්. දැන් අර හයිකින් වලට එහෙම තියෙනවා. ඒගොල්ලන් අපරම වෙනම තියෙන මෙතන ඉඳල් ගස්සින්නට ගිහිල්ලා එතන ඉන්න. ඒ වගේම තමයි ට්‍රේන් රයිඩ් එකක් ගන්න සමහර කට්ටිය. සමහර කට්ටිය වාහන වල එනවා. ඉතින් ලස්සන තැන් තමයි මෙතන ඉඳලා එක්ක 90ට ගිහිල්ලා එන්න නැත්නම් මෙතන ඉඳලා දෙමෝදර පාලම ළඟට යන්න. ඉතින් සමහරක් වෙලාවට ඒගොල්ලන් ඒ විදිහට ගන්න. ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට කාල වේලාව අනුව දවසට දෙකද තුනද ඉන්නේ. ඒ අනුව අපි විස්තර දුන්නාම ඒගොල්ලන්ගේ විස්තරත් අරගෙන අපි ප්ලෑන් කරගන්නවා. ආරුක්කු 9
පාලම තියෙනවා. ඒක ඇල්ල තියෙන්නේ. ඇල්ල පොඩ්ඩක් එහෙම තියෙන. ඒක බලන්න පුළුවන්. දෙමෝදර පාලම තියෙන එක බලන්න පුළුවන්. රාවණා වෝටර්ෆෝල් එක තියෙන එක බලන්න පුළුවන්. තවෝනම් පුංචි සිරි පාදේ. ඒ වගේ ඇල්ල රොක් තියෙන එක තියෙන්නේ. ඒක එක දවසකින් කව කරගන්න පුළුවන්. එක ඒරියාවක් තමයි ඒ ඒරියා එක. අනිත් එක හපුරුදේල් තියෙන විශේෂත්වය තමයි නෝරෙඩිට හරිම ළඟයි. නෝරෙඩිට පොඳ පාරක් තියෙනවා. ඒ පාරේ මෙතන ඉඳන් කිලෝමීටර් 53ක් තියෙනවා නෝරෙඩියට. නෝරෙඩිය යන පහසුම පාර මේක තමයි. ඉතින් ඒ පාරේ යනකොට හරිම මේ බලන්න පුළුවන් සීනරිස් තියෙනවා. ඉතින් නතර කරලා ඒව බලලා ඒව බුද්ධ විඳලා සතුට වෙලා ට්‍රැවල් කරන්න පුළුවන් කට්ටිය. හොටෙල් එකේ අනාගතයට මොන හරි ඩෙවලොප්මන්ට් එකක් තව මොන හරි දිනු කරන්න plan එකක් තියෙනවා. ගොඩක් ඔය පැකේජස් තියෙනවා මම. ගොඩක් වෙලාට මේ අවුරුද්ද අන්තිම වෙනකොට කරන්න පුළුවන්. අපි කියමුකෝ තරුණ කණ්ඩායම් වල දෙන්න වගේ ඉන්නවනම් ඒගොල්ලන්ට ආපුවාම යන්න එක්ක වාහනයක් කතා කරන්න. ඒ ඔක්කොමත් එක්ක මේක පැකේජ් එකක් හදන්න. ඒ වගේ තව දින අලුතෙන්ම කරන්න යන එක තමයි මේ බංගලාවේ අපි කරන්න බලාපොරොත්තු වෙනවා වෙඩින් ඉවෙන්ට්. ඒ කියන්නේ එන්ගේජ්මන්ට් පාටිස් ඒ වගේ පිටරට ඉන්න කට්ටියට දැනටත් පොඩ්ඩක් පොඩ්ඩ කරගෙන යනවා අපි ලංකාවේ වත්නම්. මොකද මේක අර ගෙයකට හා සමානයි. තියෙන තැන හොඳයි. ඉතින් ඒගොල්ලන්ගේ අදහස් අරගෙන දැනට අපි පොඩියට කරගෙන යනවා. ඒකත් තව පොඩ්ඩක් පිටරට ඉන්න කට්ටියට ඇදලා පොරොත් ඒගොල්ලන් කොහොමද කියලා ඉවෙන්ට් එකක් හිටිට කොහොමද කරන්නේ කියන එක අපි ඒක සැලසුම් කරගෙන යනවා. මිස්ටර් තිලක් බ්ලැක්වුඩ් කියන නම කොහොමද හැදුනේ හෝටල් එකට? කුඩ් කියන නම කියන්නේ මේක ඇවිල්ලා බෙරගල ඉඳලා හපුතලේට යනකොට තමයි හපුතලේ කන්ද කියලා පටන් ගන්නෙ. ඒ හරිය තමයි. ඉතින් ඈත ඉතිහාසෙ ගොඩාක් ඉස්සර මේ පාරෙන් ඒ කියන්නේ අපේ ප්‍රවාහන කටයුතු කරලා තියෙන්නේ කරත්තවලේ. ඒ කරත්තවලෙන් එහෙම යන කාලෙදී මේ හරියට කියලා දෙන්නේ කටු කැලේ කියලා. තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම තියෙනවා මේ කරත් ඇවිල්ලා ගැල් වලින් නතර කරලා දවසක් ඉඳලා තමයි කන්ද ඒ තරමට තියෙන ඉඳ තමයි මෙතනින් උඩට යන්නේ මේ අදහස් කරලා. ඉතින් මේ කළුවන් කන්ද කියන හරියට තමයි මේක ඇවිල්ලා දැන් මේක බ්ලැක්වුඩ් කියලා කොටස් තුනකට බෙදලා තියෙන්නේ. මේ අපි ඉන්න හරිය තමයි මේ හරියට කියන්නේ මිඩල් ඩිවිෂන් බ්ලැක්වුඩ් කියලා. එතකොට අප මේ බ්ලැක්වුඩ් කියන්නේ ඇඩිෂන් එක තියෙන හරිය. ලෝ බ්ලැක්වුඩ් තමයි වැල්ලවයි පාට තියෙන්නේ. එහෙම තමයි මේකට අර කළුවන් කන්ද කියන එක තමයි බ්ලැක්වුඩ් කියලා මේ හරියට නම ලැබිලා තියෙන්නේ. මෙතන උඩ ඉඳන් බැලුවම මේ ළඟ පාට පේන්න තියෙන තැන් විශේෂ තැන් වුණ හරිය අපිට කිව්වොත්. ඔව් අපි මෙතනින් ගත්තොත් එම දිස්ත්‍රික්ක කීපයක්ම පේනවා. මෙතනින් අපි බංගලාවේ බැල්කනි හිටගත්තොත් එම වම් අත පැත්තේ කෙරෝලෙම පටන් ගන්න කතරගම. එතෙන්ට ඒ චෛත්‍යයේ පිටිවෙල චෛත්‍යයක් පේනවා. ඊට පස්සේ හම්බන්තොට පෝට් එක පේනවා. හවසට රැට අඳුර පේනවා. ලයිට් දාලා තියෙනවා කොහොමද. ඊළඟට මාතර, ඊළඟට ගාල්, ඊළඟට සබරගමුව, බලංගොඩ මෙතනින් නූරෙලිය දක්වා අපිට බලන්න පුළුවන්. මේ එක තැනක ඉඳලා ඒ හැම අංශක 360ම පේනවා.